මං හිතුවේ කාමරේට වෙලා හැඩ වැඩ වෙනවා ඇති කියලා. මං භූපතිට එන්න කිව්වේ ටිකක් කතා කරන්න මිසක් මගේ හැඩරුව බලන්න නෙමෙයි. හැඩ වැඩ කොහොම වෙතත් ඒව අපේ චාරිත්‍රනේ. චාරිත්‍ර වුණත් බුද්ධිගෝචර වෙන්න ඕනේනේ. අනේ ළමයි ඇවිල්ලා ඉන්නෝ. ගිල කතා කරන්න. යන්න. मामाई मट उपदेश मित्र बंडार ඔය කියන රූපේ මට සමාන වීම අහම්බයක් වෙන්න බැරිද නෑ ඒ රූපේ මට දුන්නේ කේරළේ ඉන්න ජනප්‍රියම ශාස්ත්‍රඥ අපි අතරේ කතා බහක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ ওই රූපේ නිසා කියන එක අමතක කරන්න ඕනේ නැත්තම් මේ සම්බන්ධව මම කතා කරන්න කැමති නෑ रूपी अभी टोन करे मैंने कहो आगे न कंगी तरह है तेरा पटे का मत कल दान पुलवा मैंने के नहीं नहीं माँ के वो ऐ मदयात नहीं अब यात्रे खता भाग ऐतिहोने वर मैं सामी के ने के रूपी अपनी साकी ने काफी आमत कराने ओ मैंने का पिटाम करन पुलवा අන්නර බණ්ඩාර අපේ අම්මට කියලා තියෙනවා මට රාජයෝගයක් තියෙනවා කියලා. එහෙම එකක් නෑ. ඔව් එනිකේ. අනික අපේ පවුලට අයිති ඉඩ කඩන්, පොල් වතු, අලියැත්තු මේ සේරම දේවල් මම විවාහ වෙන කෙනාට නොලැබෙන්න පුළුවන්. මැනි කැරෙන්ද මම වෙන කිසි දෙයක් මේ වලව්යෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ මැනි. ඔහොම කියන අය විවාහ වෙලා පළවෙනි සතියෙම දීපල ඉල්ලනවා. මැනිකලගේ මේ දීපල ඊට කඩන් ඔක්කොම සල්ලි දීලා ගන්න පුළුවන් තරම් ව්‍යාපාරයක් මට තියෙනවා මැනිකේ. අන්න ඒකත් මම කතා කරන්න කැමති වෙනවා. ඔය කියන විදිහේ සල්ලි කන්දරාවක් එක ජීවත් වෙන්න මං කැමති නෑ මොන විදිහේ ව්‍යාපාර දෙයක් කරන්න මැනිකේ මං ව්‍යාපාර කරනවට අකමැතිද නැහැ අනවජ්ජානි කම්මානී කියලා මංගල සූත්‍රයේ තියෙනවනේ නිවැරදි කර්මාන්තයක් කරන එක පාපයක් නෙමෙයි මං හිතන්නේ මං කරන්නේ නිවැරදි කර්මාන්ත තමයි මම මොන වගේ කෙනෙක්ද කියලා භූපති දන්නේ නැහැ. භූපති මොන වගේ කෙනෙක්ද කියලා මන් දන්නේත් නැහැ. මැනික මොන වගේ කෙනෙක්ද කියලා අපිට දේහ ලක්ෂණ දීපු කෙනා කියලා දිනවා. එහෙම කියලා තියෙනවා නම් ඒ ඥාන પરම්පරා මූල ධර්මයට අනුව. ඒ වුණාට පරිසරය, සංස්කෘතිය, ඒ වගේ දේවල් එක්කත් මිනිස්සු වෙනස් වෙනවා. අනික විවාහය ගැන, විවාහයට පස්සේ ජීවිතය ගැන भूपति मोन वगे विवाह मना हिता Oh
අපිට මහා ප්‍රහාරයක් එල්ල වෙන බව ගුරුතුමාගේ ගණන් බැලීම හරි කියලායි මට දැන් හිතෙන්නේ. ඔව්. ඒ වගේ ප්‍රහාරයකට මූණ දෙන හැටි පුරුදු කරන්න වෙන්නේ අපි දෙන්නට. ගුරුතුමාගේ නොකියවුණු මොකක් හරි ගැටලුවක් මෙතන තියෙන බව මට පේනවා. මං ඒ ගැන හිතනවා. මේ ප්‍රහාරයත් එක්ක ගුරුතුමාගේ ආයු කාලය අවසන් වෙයි කියලා එතුමා හිතනව නේද? ඔව්. ඒක ගුරුතුමාගේ පරම්පරාවෙන් එන දෙයක් හැටියටයි මට පේන්නේ. තමන්ගේ ආයු කාලය ගැන ගුරුතුමා නිතරම කියවනවා. අංගම් පිටියේ ඉදිරි සති හත ගෙවෙන හැටි අපි තීරණය කරමු. मगे सम्मुख परीक्षण ඔය විදිහට සම්මුඛ පරීක්ෂණ පවත්වන්න ගියොත් නම් ඉතින් ඒ මිනිසුන්ට ඔයාව එපා වෙයි. ආ එහෙම වුණොත් අපිට තීරණය කරන්න පුළුවන් නේ ඒගොල්ලන්ට ඉවසීම නැහැ කියලා. ඔයා නම් කටයුතු කරන්නේ හරියට අපේ પરම්පරාවේ කෙනෙක් නෙමෙයි වගේ. ඇයි නැත්තේ? මහෝෂඳ පණිතුමත් අමරාවතී දීවියකගේ බත්මාළු අඹරලා ගාලා තියෙනවනේ ඉවසීම පුහුණු කරන්න. මව් සඳ පඩිව ඔබ මට කරපු අනදරා අඹරා බත්මාළු මගේ ඇඟ හිස තවරා. ඒ ඉතින් කාන්තාවගේ ඉවසීම කොහොමද කියලා බලන්නනේ. ඒත් මේ ගෙවෙන්නේ බිසෝවරුන්ගේ කාලේ යන්නේ. අපි වගේ බිසෝවරුන්ගේ කාලේ. ඉතින් ඒගොල්ලන්ට ඉවසීම තියනවද කියලා බලන්න ඕනේ අපි. මට නම් පේන්නේ වාගේ හිතෙත් මේ ගැන කැමැත්තක් තියෙනවා කියලා. මට නම් පේන්නේ අපේ අම්මා ගහේ සුද එනවද කොහෙද? අපි වෙද මහත්තයෙක්ට පෙන්නලා බලමු. මේක විගල කරන වෙලාවද? ठीक है।
ඇති කෑම හදලත් නැහැ. අද නම් කොහේ හරි ගිහින් තියෙනවා. කොහේ යන්නද මට? එයාට කාත් කවුරුත් නැහැ කියලා මම නම් දන්නේ. එයාද පරණ විස්තර ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. හැබැයි මෙහි ආපු කාලේ දරුවෙක් ගැන කී කියා නිතරම හූල්ලනවා. ඇයි මැඩම්? දරුවට මොකද වුනේ? මීට අවුරුදු ගානකට කලින් මෙහාට ගම් වතුරක් ආවනේ. මං හිතුවේ දරුවා ඒකෙන් නැති වුණා කියලා. හැබැයි රේවතිය කවදාවත් මට එහෙම කියලා නැහැ. මැඩම් මට වැඩි විස්තරයක් අහන්න එපා කියලානේ කිව්වේ. ඉතින් මං ඇහුවේ නැහැ. මං ගිහිල්ලා මෙයාවට බලලා එන්න. අපි කෑම ටිකක් හදාගමු සෙනෙත්ම. කෑම ටික මං හදන්නම්. මේ ළඟ පාතම ජීවතුන් අතර ඉන්නවා කියලා ඔයාට සංඥාවක් ලැබුණා කියලා. හේ වුණාට ඔක කිසි තේරුමක් නැති ගමන. මං දැන් ඔහොම කිව්වොත් අම්මා මුළු දවසෙම කෙඳිරි ගගා ඉඳීවි. ඉන්නකො. මං ලෑස්ති වෙලා ඉන්න. මගේ පුතා හින්දා කනෝ මං හීනින් වගේ දැක් මට යව බලන්න යන්න ඕන. තාවත් දෙකක් රේවති පන්සලට ගිහිල්ලා තියෙන හින්දා මම පන්සලට ගිහිල්ලා බැලුවා. රේවති පන්සලට ගිහිල්ලත් නැහැ. අනේ මන්ද මේ මිනිස්සයා කොහේ ගිහිල්ලාද කියලා. කොහේ හරි ගිහලා මොන හරි අනුතරක් සිද්ධ වුණොත් මම අදාළ තැන් වලට දැන්නම දන්වන්න. මේ ගෙදර වැට්ටික නම් මැඩම් අපි දිනනවා කරගන්න පුළුවන් නේ? නෑ නෑ. මං ගමේ කවුරු හරි හොයලා දෙන්න කියලා ඉස්කෝලේ ටීචර් කෙනෙකුට කියන්න. මේ කවුරුත් මට උදව් කරනවානේ. Puta!
බලනගල මම දන්නේ නැහැ මොනවාක්වත් මම නිදන් ගැන දන්නේ නැහැ මේ මම අතරින්ද දැන් ඇවිත් වෙන්නපන් අපිට මේ නිදානේ තියෙන්නේ කොහෙද කියලා මේ මම නිදන් ගැන දන්න මිනිස්සෙ නෙමෙයි අතරිනවා අහස් පොළොව පඳු ගිරිතුරු දෙදරන කිසිලන විලසත විසස් අකුණු කෙල දහස වසනා විලසින් එක විට අංගම් පරණම්මා යම් සිව් සැට සරස්පාපු රුපුරු පුරන් පොඩි කරයත යුත වැඩයට